අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා එදින පෙරවරු 10ට කථානායක මහින්ද ආපාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම, ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතුරුන්ගේ නම් ජනාධිපති වරණයට ඉදිරිපත් වීම සඳහා 2022 වසරේ ජූලි 19 වනදා යෝජනා වූ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා එම යෝජනා පිළිගත්තා. අපේක්ෂකයන් 3 දිනක ඉදිරිපත් වූ බැවින් ඡන්ද විමසීමක් සිදු කළා. ඒ අනුවයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 223යි. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 2 දෙනයි. දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව 219යි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 4යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 82යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 134යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 3යි. ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසින් ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරාපත් කර ගන්නා ලද බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ප්‍රකාරව ප්‍රකාශ කොට සිටිමි. ගරු කථානායකතුමනි, ඔබයි මමයි 1973 එකට අපේ දේශපාලන ගමන ආරම්භ කළේ. අද මට විශේෂ සතුටක් තිබෙනවා ඔබතුමාව මුල් පුටුවේ ඉඳගෙන මම ජනාධිපති බවට පත් වුණේ එක ප්‍රකාශ කිරීම. මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ ගත කරලා තියෙනවා. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුව. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපි සාකච්ඡා කළා, එක අතකින් අපි පෙන්නුවා මේ සභාවට පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න. මේ රට අද තියෙන්නේ ඔබතුමාට කියන්න උවමනා නැහැ කොච්චර අමාරු තත්වයකද කියලා. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනේ නෙමෙයි. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මං එක්ක තරණ කරපු ඩලස් අලහපෙරුම මැතිතුමාටත් අනුර දිසානායක මන්ත්‍රීතුමාටත් මං ස්තුතිවන්ත වෙනවා. මං ඩලස් අලහපෙරුම මන්ත්‍රීවයි ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගන්න වැඩ කටයුතු කරමු කියලා. අනුර කුමාර දිසානායකටත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ඒ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න අද අපි ඔක්කොම එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. ඉතින් මම කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. ගරු කථානායකතුමනි, මට තව එක ඉල්ලීමක් තියෙනවා. කරුණාකරලා මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි, ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට.